බ ආදනය දපුතේ අපි නැවතත් ධාතු වන ශ්‍රීණීය තොරතුරහ සංවිධන තාක්ෂණ විෂය පාඩම් සාකච්චා කරම් මීට පෙර අපි දහය වන නිපුටතාාවී අපි සාකච්ඡා කරා ප පි විෂය එක එනම් දහය දෙසුම හාය තාමට්ටම සාකච්ඡා කරන ලබ අපි නැවත දැලුවත් මේp සහ මයිස්කල් බහිතකොට ගතිකවෙ ඩනමික් වේේජස් නිර්මාණය කරා අපි ඉදිරි ඉස්සලපාඩම දස මහත නිපුණන තාමටම සාකච්ඡා කර තරමත්දුලට නමුත් මේ ගතික වෙබට අපි තවමත් නිර්මාණ කර නෑ විිතාමත් ගතික වෙබපිටුවක තියෙන ලක්ෂණයක් දුටුුවනෑ ගතික වෙබ් පිටුවක් කියන්නේ මෙම අඩුවක සඳහන්වෙන්නේ පිටුවල සර්ව එක මගින් සර්ව සයි් එක ක්‍රියාත්මක වීමක් ඒ ඇන්නේ සාමානයෙන් වෙබ් පිටුවක අපි මුලින් නිර්මාණය කරපු පිට එක එක අප වෙබ්බඩිියක තිස් වෙනවා. නමුත් මෙම ගතික වෙබ්පිටුවක් ගත්තො යසට පුළුවන් එනවා මෙම සර්වයකට සම්බන් දෙන්න සර්කට යම්ගවිසි තොදුරක් ඇතුළත් කරන්න ඒම සර්වක තොරතුරක් පෝ ලබාගන්න යනාදී දේවල් අපිට කරන්න පුළුවන් මෙ භාවිත කරන්නට මේ පිටු යම්ගිසි වෙනස් ආකාරීෙන් ක්‍රියාත්මකාන්න පුළුවන් තියෙන ආකාරයම දෙසවීමක් නොවේ සිදුවන්නේ. ඒවැනි වැඩසරන් අපි ඉදිරිේදිී ක්‍රාත්ම කරනවා ඔබට කියා දෙනවා කරන අආකාරය අපි බලමු එක එක මෙම මූලික කොටස් සාකච්ඡා කර පසුව අපි එවැනි ඒගැන්වල් පැමිණම්. බලමු මේ තියෙන්නේ අපි මීටි සැල්ලා දත්තවර්ග ගැන සාකච්ඡා කර දත්වර්ග දෙක් අපි මට ඉසල වැඩසහනි ක්‍රියාත්ම සාකච්ඡා කර වැඩසටන් ආදේශකර ක්‍රාත්ම කළ බැලුව මේ තියෙනෙ තවත් වර්ගයයක් දත්වර්ගයකට හදපු උදාහරණය අපි මෙයත් ක්‍රියාත්ම කරල බලමු මෙම පැටසටහන ක්‍රියාත්ම කරන විට වැ මේ වගේ ප්‍රතිපලයක් ලැබින් මෙහි තියෙන්නේ ඩොX සමානයි විසි තුනයි දසම හතයි හයි පහ මේ තියන්නේ ලෝට් යන වර්ගේ සංකය ඒ කියන්නේ දසමස්ථානයක් සඳහන් වෙනවා දසමස්ථානක ඔබ ඉගෙනගෙන තියෙනවා දොලස්ුනි පන්තියේදී මේ දසමස්ථානය ොදාගන්න කොට අපිට ්ලෝට් වර්ගේ විචල්ලයක් තමයි අපිට හොදාගන්න වෙන්නේ ඒකම මේතියන්නේ දොල වයිවෙලත් තියෙන්නේ යම්ගසි දමස්ථානාකයක් තුනැසම් පහයි දෙක හැබැයි එය ගුණවෙනවා දහය බලය හතරින් එවිට තිස් පන්දස් දෙසීයක් වෙනවා ඔට පැහැදිරිි පතිපර ලෙස ලබෙන්නේ ලොට් සමග තිස් පද දෙසීයක් මඩපු ආකාරයානුව එය පලෝට් වර්ගේ විචල්ලයක් වෙනවා මේ අපිට ලබාගෙන තියනෙ මේ වා ඩම් පයන්නෙන් ම්පයන්නෙන් මොකද ලැබෙන්නේොක් වල තියන අගේ සහ ඒ විචල්ලේ වර්ගය අපිට පෙන්නුම් කරන්නවා ඊඟට එකෝබා අමතක මක්කලා තියෙන වියා ලෑයදෙන්ඕෝනි විය් එක ඊළඟ පිටුවට යනවා ඊළඟ පේරියට යනවා ඒවගේම ඩො වවා ඩම් යටතේ අපි පෙන්නුම් කරාම තමයි අර 15 දෙස කියන උත්තරේ ලැබුණේ නැවතත් එකෝ බ ල යන්නේෙන් ඊළඟ පේරියට යනවා ඒකම ඩොඒ සමානයි කියලා අපි අලුත් වේරිබල් එකකදායන්තියවාඒකම ඩොබ සමානය ෆෝල් යන්නත් යෙදාගෙන තියනු එතවට මේ වරිබල් දෙක මේ විචල්ලයන් දෙක බූලියෙන් වර්ගේ වෙරිබල් දෙකා මෙහි අගයන් බැලුවොත් එහෙමවාඩම්පයටතේ ඒ අන්නෙන් බල් කියල මේ සඳාන්න බූලියෙන් වර්ගේ කියන එක බූලියෙන් වර්ගේ විචල්ඩයක් වෙනවා ඒකම ඒ අගේ ර වෙනවා ඒකබ දි බැලුවොත් එකබRරොලිම් පස්සේ බ ස්් වලින් පසුවඉන්නේොබ අට ට පෙන්නුම් කර මේ තමයි අප පිස්පි කේතේ සඳහන්ෙන්නේ අපිනිආකාරයෙන් අපි බලමු ඊළඟ උදාහරණය ම නොවත් කියයන කලා ඊඟ උදාහරණය සඳහනවෙන්න කුමන්දි කියලා බලමු ඕ අපි බලමු දත් වර්ගය විදට ඇරේක්ක උදාගන්න කොහොමද කියලා ඇරේ ක විචාල්ල එක අගයන් කීපයක් තිබෙනවා ඇරේයන්නේ එක අගයක් නෙවෙයි අගයන් රසක්ෙහි තැන්පත් කරන්න පුළුවන් දත අගැහි ඉන්ඩෙක් එක එකතුවක් තියෙන්නේ ඉන්ඩෙක්ස්ට කලෙක්ෂන් අපි සිංහනික සුචිගත එකතුවක් නිස මේ අරදක් වන්නේ ඇරේකක් කියන අරාවක් සිංහලින් කියන්නේ අරාවහි සෑම දර්ශකයක්ම යුනික් වෙනවාඒ කැන අධ්‍යිතිය සිංහලින් අපි කියන්නේ යුනික් කියන්නේ ය ස්ථානී අගයක්ත් තියෙන ඒකට වෙනස් නොවන්න ස්ථානී අගයක්ත් තියෙනවා ඒවගේම එහිට අදාළ ඒකී අගයක් තියෙනවා අපිතම පස්වෙන ස්ානයගත්තොත් ඒට යමිසි අගයක් තියනවා හතර ස්ථානය වෙනත් අගයක් ඒ වගේ අපිට ස්ථාන වට අදාළ අගයන් වෙන නම තියෙන ඒගේම පිව පින්් අන්ස්කෝ ආර්යන්නෙන් පස්පී වල පට් අන්ස්කෝ ආර්යන පංෂන් එකෙන් මේ ආරා විචාලලය මුද්‍රණය කරන්න පුළුව බලමු මේ උදාහරමේදී මේ උදාාරණයේදී එවැනි ආරා විචාල්ලයක් ඇරවරේබල්ලයක් දාගෙන යුදධාන සකස් කළ තියෙන බලමුම තේරුන්ගන්න ඒ ක්‍රියාත්ම කරල බලමු ඒ ක්‍රියාත්ම කිරීමේ දී මෙවැනි ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නේ අයි බලමු නවතත් අපේ වැඩසටහන කේතය දහා එහි මුලිම තියෙන එක සබ්් ඇර මේ විෂයන් පිළිබන්ඳව ර එකක් හදර තියෙනවා ඒර එක හදර තියන්නේ डො सब ඇරේ ෆිසි මේ විෂයන් තුනක්කක කමායොදමින් මේ ඇරේක සකස් කල තින්න. දැන් මිට ඉස්සල්ලා සබ්ජෙට්ඇරේ කියලා එක මගින් ප්‍රින්ට් කරල තිබුණා ඒ පෙරි වෙනත් පේරිට යන්න අවශ්‍ය නිසා එක ලෂයි යොදල තින ඉන්න අනතුරුව ඇතර මේ පේරිත් දෙහෙක තියෙන දෙයක් තමයි මේ එකට ලියල තියනය ලේසි අඩුපදේසිේති පෙන්නුම් කරන්න අවශි නිසා එක පේරිී ලියල තිබුණ මේ්‍ර ඉම්පසුව ප R මේො ස සබ් ො සබ්ේ කියන විචල්ලෙහි තියන ඉහතාගේ පරිින්ට් කරන්නයි මෙහි සඳහන් කලතියන් බල මේ පට අයු ඇරේ බිඳුවෙන ස්ථානයේ න්ම තියෙනවා කියල කියන් ඒක පවෙනි ස්ථානයේ ෆිසික්ස් තියෙන බව කියන ඒකම දෙවිනි ස්ථාන යි කියන අගේ තියෙන බව පෙන්නුම් කරන එතකට මේ ඇරක පටගන්නේ බින්දුු ස්ථාන අපි මේ ඇරකා කර්දකවයිටමිලෙස ඇරකා කර්දකීට කම්බයින් මැස් ගෙන අගේ යන්නේ බිඳුවෙන් ස්ථානයට එක කියන ස්ථානය වෙයි මේ පටන් ගැන බිඳුවෙන් බිඳුව එක දෙක ලෙස තමයි ස්ථාන වංගිලතින් සකන් සබ්ජේබාශෙන් පස්සේ සකන් සබජෙක්් කියලා පෙඩියක් සඳහන්නයවා ඉන් අනතරුව බස්ලශයක් නැති නිසා ඒ පෙරීඉදිරියම මෙ යට පෙරී තියෙන අගේ පින්ටවා පර්මින් ඩො සබ්වන් කියන එක විතරක් මේක ස්ථානයේ තියෙනගේ විතරක් දිස්වන්න කියර තමයි මේ ද දැනුදීර තිම් එො එක ස්ථානී තිගේ ෆිසික්ස් ග මැද තියෙන ෆිසිික්ස් බින්ඳදුව එක මේක තමයි පල ස්ථානය ඒ ප ස්ථානය තිනාගේ මෙතන පින් කනන්න ඊට පස ආයිත් නවත් ඉළඟ පේරිේ යනවා අනතරුව රිසල් සැරේ කියලා මෙතන තවත් ඇර එකක් මෙ ප් කරඩ සකස් කල තියෙනවා ඒේඩිය බියස් රශ් නැති නිසා ඒ පෙඩියම මේ ඉතුරු කොටස් දිස්වෙනවා මොනා දෙන්නේ ආයිත් කම ශ්‍රී මේ අරේක මේ අරාව අර්ධක්ක පවිධය පඩිවෙන සත්තියෙනවා මේ ස්ථානය බින්දුව එක දෙක විදියට ආදිස කරල නෑ ඒ ස්ථාන ව කල තියන්නේ කමිස්ශ්‍ර යන්න පලනි ස්ථානය කමිස්්‍රී දෙවනි ස්ථානයොම්බයින් මැස් තුන්ග ස්ථානය යිසි ඇත ස්ථානවලට අර බිදුු එක දෙක තුනයි විදරන විහදල තියන්නේ මේ විදිට අගයක් එතුවට එහි අග වෙන්නේ නැවතත් ඒඒගැන පති පල්ල තමයි මෙහි රිරයක සඳහන් වෙන්නේ එත ඩොල ආරියන්න තමයි මේ ආදේශ කල තින් නැවතත් අපිරිසා සැරේ එක ඩො ආරිස් ෆීින් කරනවා එකන පින්න්ට ආර් මගින් පීින් කරනවා එතට මොනෝද පෙන්නුම් කරන්න ඉස්සලම කමස්ත්‍රී වලට තමයි මේ ඒ පෙන්නුම් කරන්න නැවතත් කම්බයින් මැස් වලට බ පෙන්නුම් කරනවා ඒගේම ටවට ඒ පෙන්නුම් කරනවා දැ ඔට බලාගන්න පුළුවන් මේ ඇරේ විචල්ලයක් යොදාගන්න ආකාරය ආකාරෙන් අපිට ඇරේ විචල්ලය යොදාගන්න පුළුවන් අපි ඉළඟට බලමු නියතයක් කොහමද කොන්ස්ටන්ට එකක් අපේ මේ පස්පි වැඩසටානාක යොදාගන්න ආකාරය. නියත විච වගේ මෙම අගයන් ආදිශ කරන්න පුළුවන් විචල්ලය වගේම හැබැයි පොඩි වෙනසත් තියෙනවා විචල්ලලට වගේ අගේ නැවත වෙනස් කරන්න බෑ එකනේ නියතයක් කියන්නේ එ අගේ නියතම දිගටම නියත අගයක්වෙන්න ඕන එකක් නිසා අගේ වෙනස් කරන්න බෑ මුලදී අපි යොදපු අගේ දිගටම පවතින ඒකම එහි ස්ථාන තුනක් එක අපි මේ අර්දක්වන්නේ ඩිෆයින් වගන්නේ යර්දක්කනවා මුලිම විචල්ලය නම ඊට පස්ස අගේ ඒ කේ සන්සිටව්ද නැද්ද කියන එක සඳහන්නනවා. බලන්න මේ උදාහරණ පෙන්නුම් කරනවා ඩිෆයින් එන්නයි කියන්නේ නැශ එතකොටඉන්නයි කියන නියතය හැමසිස්සම අපි මේ යොදාගන්නවා නැශල් ඒ අපිට මුද්‍රයණ කරන පුළුවන් ඒ Mමන් මිස්ඩකශන් ඒකමිතුන්ගෙන ස්ථානය කේෙන්න්සිට කියන එක අපි යොදායන්තිෙන රූ කියලා නමුත් මෙතන මුල් අවස්ථාති ඒක යොදාගන. මෙතන ්‍රූ කියල යොදාගෙන තින එක නිසා අපිට MමෝE යන්න කැිල්ලකරු දන්න පුළුවන් ඒවාගේ සීම්පල්ලකරුව දන්නක් පුළුවන් මේ නවතත් අපි ක්‍රියාත්ම කළ බලමු ප්‍රතිඵල මොකක්ද කියයා මේනි ප්‍රතිඵලයක් අපිට මෙයින් ලැබෙනවා එකන්නේ එන්නයි යන්න දිස්ුවෝත් දිස්වෙන්න අපිට කරන්න රනෙ එන්නයි එකෝ එන්න ඒකිව්ව විටම ලිවෝත් එකෝ එ ලිවෝත් අපට එන්නයි කියන නියතය තියෙන අග මෙහි ඔබට පේනවා ඇති ඩොල ය න්න යොදාගන්න නෑ අපි යොදාගන්න කෙරීම නාමයක් ඒ නාමය මෙහි අපිට ලියන්න පුළුවන් නැවතත් ඒම විය ලෑ් මගේ ඉරඟ පෙරි යනවා අපි ඊරඟ පේරයේදි එමෝ යන්න මිනිස්්‍ර ියකේශන් ඒකම අවසානය අර ස්සල්ල අපි සඳහන්කර පයිදි ්‍ර යන්න ොදල තියෙනවා නන් කියවෙන්නේ සිට වෙනි නෑ කියන එකයි ඒන්නේ එමව කියන කැපිල් ලකරෙන් මේක දුවත් අපිට පේ මිස්ෝ ඩිකේශන් ඒකම එමයි යන්න සිිපල් ලකරින් දුවත් අපිට ඒ අගේම පෙන්නම් කන්න මිස්්‍රෝ් ඩිකේශන් යයි මේදි අපේ මේ කේතය බලාගන්න පුලම්පතිපල්ලය අපි බලමු ඉදිරිට අපේ වැඩසරහන ක්‍රියාත්මකවන ආකාරය පිි ඔපරටර්ස් පරටස් ගත්තම වර්ග ගනාවත්තියනවා වර්ග හතක් පෙන්නුම් කරනවා ඒ කාන්්ඩ අපි නම් කරන්නකළුවන් මේ ඔපරට කියන්න මොනොල් අපේ විචාල්ලයන් ආගයන් මත යම්විසි ක්‍රියාකාරකමක් සිදු කරඩ තමයි අපි මේ ඔපරටස් යොදාගන්න ඔබදන්නවා ගනිතේදී මේ ඔපරටස් යොදාගන්නවා ඔබ දන්නවා මේ ඇරිත්මටික් ොපරටස් එකතු කිරීම අඩු කිරීම වගේ ඔපරේටස් ඒ වගේ මේපි ඔපට පහත පරිදි මේ කාණ්ඩ හතකට වංකාන්න පුළුවන් ඇරිත්මටි කොපටස්න් පේටස් කම්පරිෂන් පරටස් ඒම ඉ්‍රමන් ඩිකමට පටස් ලොජිකල් පරටස් ස්ං පරටස් ඇරේ ඔපරටස් විදියට මේ කොහොමද අපේ වැඩ සටහන් වගින් ක්‍රියාත්ම කල බලමුහි ප්‍රතිඵලය ම ොනෝද කියලා. අල් බල මේ මේ දහවෙනි වැඩ සටහන php දහාය යන වැඩ සටහන ක්‍රියාත්ම කර බලමු කොමද එය සිදුවන්නේ කිය මෙහි ප්‍රතිබලය බැලුවත් බ්‍රවසය එක මේ වගේ අගයක් අගෑන් පෙන්නුම් කරනවා නමය තුන දහටමයාකාරෙන් ලැබුණන කෝමදක වරිබ තුක් විචාල තුුණක් ෙදාතින ප ලෙස එ අගන් පීවට හය තුන හත ආකාරෙන් දාගෙන තියෙන දම ඔබ ගනිතේදී යොදාගන්න ආකාරයම මේ ඇමටි කොපරට යොදාගෙන තියන්නේ එකතු කිරීම පි ස හකිව් එකතු කර විට අගේ නමයයි එක පැහැදිලිගේ නම් යයි ඒවගේ පීවලින් කිව් අඩුකර විට දොලපී වලින් දොල කිව් අඩු කල විට අග තුනයි ඒකම ඩොලපී ඩොලකිව් එකනේ හයයි තුනයි වැඩි කළ විට අගේ තහටයි ඒවගේ ො බෙදීම ඩොලකිව් කියන්නේ හයබද උත්තරයවෙ දෙකයි ඔබට පැහැදිදන්න මෙහි තියෙනගේ පී සහකිව් එක ප්‍රසටජ් සලකනය දලා තියනවා රැබෙන උත්තරයකද ප සහකිව් පී අග තුනෙන් බෙදුවම ඉතිරි වෙනාග හරිටම බතුින් බෙදවා උත්තරය දෙකයි ඉතිරි නෑ ඒ නිසා තමයි මෙතන බිදුවකිනාාගේ ලැබෙන අපිට ො පිසා ඩොල කිව් දෙක භාවිතය මේ ප්‍රසන්ටේජ් ලක්ුණ ඒදුවත්ත ලැබෙන්නේ මේ පි සහකවෝ බෙදලා කිව්වලින් බෙදලා ලැබෙන ඉතිරිය තමයි මේ ලැබෙන්නේ ව ඒකම ආර්ගත්ත තාර් හතයි ආ කිව්වලින් බදොත් එකක් ඉතුරුවෙන්ටන ගැන හත තුනින් බෙදුවත් හරිට බෙදෙන නෑ දෙකයි උත්තරේ දෙකයි තව එකක් ඉතුරුුවෙනවා එනිසා තමයි මේ ස්ථානයට අපි ලැබෙන්නේ උත්තර එකක් ලෙස අපි අට ගත්තොත් මොකක් වියුතුද ම මෙතට අට යොදන්නම් අපි අට යොදල මංසේව් කරන්න නොසෙව් කරා මේ නැවතත් අප ක්‍රියාත්ම කරමු එන්ටකීකෙබුවොත් තඒ ක්‍රියාත්මගෙන බලන්න බින්දුසාහ දෙක ලැබිල තින එක කියන අට තුනෙම් බදුවම උත්තරය දෙකයි තා ඉතුරු දෙකයි ඒ ඉතුරු අගේ තමයි අපිට මේ ලැබෙන අයි නමය දැම්මොත් එන්න කියද උත්තරය ආයිත් අපිට බින්දු අය එන්නේ මොකද ඉතිරියාගයක් නෑ ඉ හරියට බෙදෙනවා නමය ඒකම අවසානය ගත්තත් ඩ ටා අයිසකටා වැඩිකිරින් දෙකක් වුුණොත් මේ සඳහන් වෙන්නේ බ පීවල බලයකිව් ඒ ඇන්නේ හයතුන්වෙනි බලයමකක්ද තමයි මේ පෙන්නුම් කරන හයතුන්වෙෙන බලය දෙසිය දාසය යතයි මේ පෙන්නුම් කරන්නේ පැහැදිලි ඇති දැන් මේ ගනිත කාරකයන් ඇරිත්මටික් ඔපරටර්ස් යොදාගන්න ආකාරය පස්ප වල මේවාකාරරිින් අපිට බලන්න පුළුවන් ඇරිත්මටික් පරටර්ස්ප ල ක්‍රාත්ම කන ආකාරෙන් අපි දැන් ඊළඟ වැඩසටාට පලමු එහි සඳහන් වෙන්නේයිමන් ඔපරටස් ආදේශ කරන පරටස් මොද මෙහි ඒ සමානයි හය බී සමානයි හතර සී සමානයි දෙක මේ විදියට අපිට පුළුවන් අගයන් ආදේශ කිරීමක් කරන්න. මේ විදියට අගයන් ආදේශ කිරීමක් කිර මේ සඳහන්ගෙනවා ඒකමඒ එකතු කිරීම සමානයි යන්න ඒදීමමකක් සිදුව නොදගැලක් බලමු ඒකම ඒ අඩු කිරීම සමානයි කියලා අවත්තාග තියෙනවා අපි ඒවන් සිදුවෙන්න්නේ මොකක්දි කියලා බලමු මේ වැරසරාට තවි ක්‍රියාත්ම කල බලමු ලැබෙන උත්තරය මොකද්දක මේවරසනාාන ක්‍රියාත්ම කර විට එහි පතිපලය ලෙස අපිට මේමගේ ගයන් ලැබෙනවා අපි බලම ඒවා ලැබෙන කොහොම දෙක අය හතර දෙක කියෙනාගයන් ABC යන ඩො ඒ ඩොලබි ඩොලසි හෙන විචල්ලයන්ුවලට ආදේශ කරල තිය. දැන් ඒ කියනග කෙලිම පින්කරොත් දිස්කරොත් එහෙම හයයිකි අපිට පේනවා. සමානයි එකතු කිරීම සමානයි ඩොලබි. තරමකදම සිදු වෙන්නේ ඒ සමානයි ඩො ඒ සමානයි ඩොල ඒ දැන, ය ප්‍රකාශයක් තමයි මේට සමාන වෙන් එවිට ඒවලාගේ කියද දහයක් වෙනවා හයයි හයට මේ හතරත් එකතු වෙලා දහයක් බවට පත්ව වෙනවා මේ යට පෙලි අපි එකෝ මගින් ඩිස්ප්‍රය කරන්න විට අපිට යගේ බලන්න පුළුවන් ඒකාබිය ්‍ර් මගේ ඉඟ පිළට යනවා නැවතත් ඊලඟ පේලියකති බීතු දෙයක් තමයි මේ දීරතියන්නේ ඉද ලබාගන්න මේ තිරයට ගන්න එහි තියෙන්නේ අඩුකිරිමත් එක ඩොසී යන්න තියෙන එතකට සීවලාගේ දෙකයි දැන් මෙහි තියෙන්නේ දහයෙන් දෙකක් අඩු කරන්න එතකොට මේ අට අගේ ලැබෙනවා මිටි ඉස්සලම දහයාගේ ලැබුණ ඒවලට එය නැවත දෙකක් කඩු කරනවා නිසාතමයි අට උත්තරය ලැබුණ එකෝ ඒ මගින් අපිට ලැබෙනවා ඉළඟට මේ අට කියන අග ස්ටාස් සමග සමානලකුණ ඇදිලති ඒකන්නේ බීවලතියෙනගේ ගුණ කරන්න කියල මේ කියවෙන් ඒ ඒයන්න ඩො ඒ වලතිනගේ ඩො බීවලින් ගුණ කරන්න කියනකදෑ මේ සිදුවන්නේ කියද තින්නේ බීවල හතරයි දැන් ඉට ඉස්ර වුණ අටක්ගැන්නේ ඒ වලතිබුණා අටක් බවලතින හතරයි ඒ දෙගුණ වනාාම තිස් දෙකක් බාට පත් වුණ එ ඒ වලට දැන්තිෙනවා තිස් දෙකාාගේ නැවතත් දො ඒ සමාලකුණ ඉස්සනයිෙන් බෙදීම ලක්ුණේ දලතියෙනවා දොලසීවලතිනාගෙන් ඒ බෙදුවට පස්සේ රැබෙනගේ තමයි නැවතත් ඒවට ආදේශ කරන්න. සීවල තියන දෙකයි දෙකෙන් ඒ බෙදුවම ඒකන තිස් දෙක දෙකෙන් බෙදුවම උත්තරේ දාසය ලැබෙනවා මේ ආකාරෙන් මේ වැඩ සටාන ක්‍රියාත්මක වෙන. බලමු ඊළගේ වැටසාර මොකක් කියලා මෙහිදී කම්පෙරේෂන් පටර් ස අපි සාච්චා කරනවා.මොනාද ඔටඳ අප පලමු මෙහිදී අපි විචල්ලය තුන් අක්වෝදාගෙන තියෙනවා ඒවටග ආදේශ කළ තියෙනවා ඒ අගයන් එ අක් බලෝ මේ වැඩසටාන එන පතිඵලය මොකක්ද කියලා මෙම වැඩසටාන ක්‍රියාත්ම කිරීමදී අපට බව්ස ක්‍රියාත්ම කරන විට මේ වගේ අගයන්ටැබෙනවා බූල්ෑන බූලියෙන් අග්‍යන්තමක්කොම මද ලැබන කිලායි බලමු මේ මේ ඔපර සියල්ලම සංසන්ධනය කරනයවා යම් විචල්ල දෙකක් සංසන්ධනය කරන විට එවි ලැබෙනවා අපිට එ එෆෝල් සැන උත්තරය එකන්නේො දෙ සමානදිගිලතම මේ බල එ සහ ඉසයන්න එසා ඉසර්යන්න විසි පහ තමයි දෙකම තියන් මේ සමාන ලකුණු දෙකක් සිදුවු තමයි මේ කම්පෙරරිෂන් ඔපරේටර් සොදන්නේ සමාල්ලකුණු දෙකක් එක් එක සමාල්ලකුණකින් ආදේසි කිරීම දුවට කම්පරිෂණ ය සිදුව වෙනවිට මෙම මෙලෙස සලුණ සමාලකුණු දෙකක් අපි යොදා ගන්න එවිට මෙමකින් සිදවෙන්නේ ට්‍රු කියනාගයක් ඒකඇනේ විසි පහ තමයි දෙකේ තියෙන් හැබැයි මෙතන ොඩි ගැටලුවත් තියෙනවා මේමාගේ සංක්‍යාත්මකාගයක් මේ සංක්‍යත්මකාගයක් නෙවෙයි මේක ස්ත්‍රීං අගයක් ඒකන ඉවටස්කමා යට තියන්නේ එහින්ද මේ සංක්‍යත්මකාගයක් නෙවෙයි තියන්නේ. නමුත් මේ අගයක් විදියට සමානයි ඒක නිසා මේ සමාල්ලකුණු දෙකක් එක කම්පෙරෂන් එක එදන විට මේ සංසන්ධනය දී එන්නේ අපිට ්‍ර කියනගේ නමුත් සමාලකුණු තුනක් එක් අපේ සංසන්ධනය කරන්න විට එහිදී අගේ සහ දත්ත වර්ගයත් සංසන්ධනය කරනවා එකන්නේ විසි පහය කියන අගේ විතරක් සමානයලා තිබිලා හරියෙන් නෑ සමාල්ලකුණු තුනක් අපි යොදට සංසන්ධනය කරන්න විට එවිට තැත්තවර්ගය වෙනස් නම් මෙය සංකයත්මකාගයක් මෙය ස්්‍රීං අගයක් නිසා මේ දෙක අසමාල් නිසාෆෝල් සැන්න මේ සඳාන් වෙනෝ හැම එකෝ බස් ලෑශයකින් ඊඩඟ පේරියට යනවා මේ ගැන ඔබ පැදිලි ඇතිමේට ඉස්සල වැඩසටන් වලද වගේමයි මේ ක්‍රියාත්මක වෙන්නමඩො එක් අසමානයි ටොවයි කියල තමයි මෙ සඳහන්වෙන්නේ ෂ ර්ක ගත් එක්ක සමාන ලකන ඒදනවා කියන්නේ මේ අසමානති කියලා අපි කියන්න මේ අසමාන වෙනවාේද එ සහ විසි පහසා තිස් පහගෙන අගයන් දෙ අසමානයි ඉතින් මේ ප්‍රකාශය සත්්‍යයක්මහි ලැබෙන පතිබලේ trueය ඒ බූලියන් අගයක් ලැබෙන tr කියලා ඒ සත්යක් එකක් වෙනවා ඒකම එ සහඉස දෙක අසමාන දෙ කියලා අහනවා සමානලකුණු දෙකක් එක්. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයමයි ඒ ඇතටම අසමානයි මොකද දත්වවර්ගය වෙනස් නිසා මෙයත් සත්්‍යයක් වෙනවා. x ක ව ව වඩා xක් කුඩා වෙනෝද එයත් සත්තයක් වෙනවා එ ව x විශාල වෙනෝද එ අසත්යක් ඒකම එක්ට ව ව කුඩයි හෝ සමානද එත් සත්්‍යයක් වෙනවා නමුත ඊරඟ එක අසත්තයක් වෙනවා එ කුඩයි නිසා මේ අසත්යක් න ඩොල එක් කුඩාන වන්න නිසා එතරට පේනවා මේ සංසන්ධනය වන ඔපරටර්ස් ඒකෑන්නේ සමාලකුණු දෙකක් එක සමමාල්ලුණු තුනක්කක්ක්මේෂන්මා සමාලක්මේෂන් මාර්කත් එ සමානලකුණු දෙකක් ඒවගේම විායි හඩයි යෝ සමානය විශ සමාන හැම එකගිම්ම අගැන් දෙකක් සංසන්ධනය කළ යුතුයි ඒ ප්‍රතිඵලය ලෝජිකල් වැලි එකක් වෙනවා එ එකෆෝල් නීදිතා මේට සටහන තියෙන ප්‍රතිඵලය වන්නේ නිාකාරෙන් අපිට පුළුවන් පලියෙන් අගැ ලබාගන්න මේ ප භාවිතයෙන් එකඇන්නේ කම්පෙරේෂන් නපරටස් බාවිතයෙන් අපිට පුළුවන් බුලෙන් අගයක් මෙයාකරින් ලබා ගන්න පුළුවන් අපි බලමු අපගේ ජාතුන්ගෙන වැඩසටනය මොකද තියන්නේ කියලා එක phක්ම්xක් දහත් වුණp මෙම වැරසටහන කේතයන් බැලුවොත්ඩ දහය ඉ අනතුරුව යට තියෙන්නේ ඩො එක්ල ඉස්සරයින් එකතු කිරීම් ලක්ුණු දෙකක් එයින් සිදු වෙන්නේ එක්රට එකක් එකතු කිරීමක් සිදුවෙනවා එනිසා අපිට ප්‍රතිබරය බලන්න පුළුවන් වෙනවා එකොළහා ලෙස ඊට යට පේරයේ නැවතත් ඩො එක් අපි වැැලුවොත් ඒ ව ෙනොකොට එකොලහා වෙලා එය මේ එක්ටකොළහක් තැන්ට ලැබිලතිය න ඩො දහය කියලා ආදේශ කර විට මේ එක් තියෙන්නේ දහය අගේ හැබැයි මේ එක්සකුරෙන් පසුව එකතු කිරීම් ලකුණු දෙහක් ේදුවොත් ඔට පේනවා දහය උත්තර දෙල් ලැබෙන්නේ හැබැයි එක්සලට අගයක් ඉන්න අනතුරුව එකතු වෙනවා එකක් එකතු වෙනවාඒ නිසා ඊළංඟ අවස්ථාවේදී ඉඩඟ පේලියේකද වෙනත් ප්‍රකාශයකදී කොළහ වෙලා නමුත් ඒ අවස්ථායිදි පෙන්නුම් කරන්නේ දහයාගේ ඔබට පැහැදිරී ඇති එතකොට ඩොක් ඉදිරිෙන් එකතු ගරීම් ලක්ුණු දෙකක් තිබුණොත් ඒ වෙලායම එකතු කිරීමම් සිදු වෙලා එක්සටඩො එක්ට එකක් එකතු වෙනවා නමුත් පසුපසින් එකතුගින් ලක්ුණු දෙකක් හෙදුවොත් ඒ එකක් එකතු වෙන්නේ ඒ අවස්ථාවේ පෙන්නුම් කරන්න එකක් එකතුනාෙන නමු පසුවට බැලුවොත් එහ එකක් එකතුයි තිබෙනවා මේආකාරයම අඩුකිරිමත් ඉදිරෙන් අඩු කිරම් ලකුණු දෙයක්ක දන්න පුළුවන් පසු පසින් ආඩු කිරීම් ලකුණු දෙයක්ක දන්න පුළුවන් ඒ ප්‍රතිඵලත් ඒ ආකාරයම අපිට යොදා ගන්න පුළුවන් අපි ඉළඟයට බලමු මේ ලොජිකල් ලොපරේට ස්ථාවතියෙනවා දැන් අපිසල් වැැලිය කම්පෂ පටස්වලින් ලැබෙන්නේ ලොජිකල් ලගයක් නමුත් ලොජකල් ලගයන් මේ තියෙන වරිබල් ්‍රෝෆෝල්ස් ගෙන අගයක්ත් තිබුණ තේව සංසන්ධනය කාරණ කොමද එකතු කරන්න කොමද ඒකතු කරන්න ආකාර මේ ඔපරටස්ීපයකින්ිට එය ප්‍රකාශයක් ප්‍රකාශයක් බවට එකතුකාන්න පුුවන් මනවාදඇ නොට් යනන එක වේරීබලයට තමයි යොදන්නේ ඔබ දන්නවා දොලා පන්තිදි ඔබ ඉගෙන ගත්ත මේේවා කොහමද මේ ඇන්ඩ එක යොදන්නේ ඩොව ඒ ආකාරී අපට ොදන්නපුළුවන් ඒකෙදී ඔබ දන්නවා ඇඩෝපරේට එකක් කොහොම දෙක්‍රියාත්ම කෙන ඇයි ඇන්ඩ ෝපරේෂන් එක කදික ඔබ දන්නවා මේ දෙකේමxසාො දෙේම තිබුණොත් එමතන් තිබුණොත් තමයි මේ ප්‍රතිඵලයත් වෙන්නේ ඕවලදීො ො හෝයද නොවිට මෙහි වෙන්න නං මේ දෙක එකක් හරි නොත් ප්‍රමාණොත් වෙනවා අපි ටොවිදියට ඕ පේෂ එක දන්න පුළුවන් දන්න පුළුවන් ඉඩන්බල එක්ෝ පරේෂන් එක ඒපරේට එක උද්දිී ඔබ දන්නවා එක්ගේට් එක එමතාක්පේෂයකොදනොකොට මොකක්ද සිදුවන්නේ කියලා මේ මෙහිදී මේ දෙකින් එකක් හරි trueන මොකදද වෙන්නේ ඒ අගේ ටුවෙනවා හැබැයි දෙකම වඋුණොත් අයි ටුවෙන නෑ මේඩො එක් හරි ඩො වයි යන දෙකෙන් එකක් හරි නොත් මේ උත්තරය ට්‍රුවෙනවා හැබැයි දෙකම ට්‍රනොත් යුත්තරය එහෙම වෙන්න නෑ ඒ පෝල් සගයක් වෙනවා අයි ඇන්ඩ එකට තවත්තිදුමක් අපිට වෙදන්න පුළුවන් ඇන් සලකුණු දෙකක් එක යකට තවත්තිතුමක් සලකුණ එක සලකුණ දෙකක් එක් අපිට ඔපරේෂ එක දන්න පුළුවන් ඒකම නොට් යදනට අපි මිට ඉසරලත් අපි උදානකට දැක්කාක්්‍රමේෂන් මාර්ක ඇත එක අපි යොදනවානොට් යන්න ඒකම තනි විචල්ලයකට යදීමක් මේ පෙන්නුම් කරවා අපිට ආකාරෙන් පුළුවන් ලෝජිකල් ඔපරටස් ගැන බරන්න අනතුරයි බලමු අපේ වැටසටහනක තියන පලෝල් එහමෙනැත්තා අපේ වැඩස ක්‍රියාත්මයෙන ආකාරය කොහොමද හසුරවාන්නේ කියලා මේ හසුරන එක ආකාරයක් කඩිනල් ේ මේඩි ටම් වර්ග හතරක් මේ පිස්පල සඳහඟවා ටේටමන්් එක ම අතරට එනවා එල් සයන්නත් ඊඟට නැවතත් එ ටට්ම් එක අවසාන විස්විච අපි බල එක එකක් යොදාගන්න ආකාරය මේ උදාහරණයේදී අපිට පෙන්නුම් කරනවා කොහොමද මේ ඉ එක යොදාගන්න ආකාරය අපි මේ පලෝ කොන්ටෝල්යක් කියලා කිය නවා එනැත්තං අපේ ටේට්මන්ටක් ලියන ආකාරය අපි බලමු මේ ක්‍රියාත්ම කරන අයුරු මේ වැඩසටහන ක්‍රියාත්ම කිරීමදී ලැබන්න පතිඵලය දිහා බලමු අපි මේ වැඩ සටහන ක්‍රියාත්ම කරල බලමු ක්‍රියාත්ම කරම් මේ වගේ පතිඵලයක් ලැබෙන්නේ එය උනේ කොහොමති කළ බැලුවොත් මෙහි Pපි කේතය මෙහි පටන්ගන්නවා අවසංගෙනවා මෙන්න මේ ස්ථානයේදී එතකොට මේ ප්‍රදේශයේදී අපිට දකින පුළුවන් ඩො මාක්ස් යන්න පනස්පාට සමාන කරන්නු. ඒ පනස්පාහට සමාන කරට පස්සේ මේ යට තියෙන ප්‍රකාශේ ක්‍රියාත්මගෙන ආකාරය දිහ බලමු ඩො මාක්ස් ද පනස්පා හතරිටඩා විශාලද හෝ එ විශාල වෙනෝනම් තමයි මෙන්න මේ සඟල වරහනත් තුල තියෙන දේවල් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ප්‍රකාශය සත්‍ය වනොත් ඉතරයි මේ ප්‍රකාශය සත්ත්‍ය වෙනවනම් මේ ප්‍රතිඵලය බූලියන් ්‍ර අගයක් වෙනවා නං මෙන්න මේ ප්‍රකාශය සත්‍ය වෙන ක්‍රියාත්මක වෙනවා එන අයි බලන්නඕන මේක සත්‍යවෙනවාද කියන එකතාය බලන්නඕනක ක්‍රියත්මක වෙනෝද නැද්ද කියන එක තිීරණය කරන්න අපි ඉස්සල්ල පළිවිදියට දැම් පනස්පා කියන එක හතිරයටලා වැඩි එක නිසා ඒ සත්‍යගයක් ව නිසා අපිට පාස්තෙක් සෑම් කියන එකි තිරේ දකින පුළුව එය නිවරි දි පනස්පාට්ව පනස්පාක් ලක්ු තියෙන නං එයා හතලීසිට විභාග පාසයි සඳහන්ෙන් නිසා අපිට පාස්දක්ෂෑන් කියන පතිබැල ලැබෙනු මේයාකාරෙන් අපේ කේතයන් සකස්කාන පුළුවන් මේ if ස්ටේටමෙන්් එක භාවිතය. අපි බලමු ඊළඟ අවස්ථාට ගිල්ල මේේටමන්ටක දෙවිනි අවස්ථාව නොට යමු ඉේටම එහි අපි බැලුවොත් සිින්ට එකක තමයි මේ උඩිම තියෙන්නේ කොහොමදේ ලියන්න කියන එක ඉ සමක කඩිෂන් තියෙනවා කඩිෂන්ෙන් පසුව අපි ලියන ප්‍රකාශයන් මොනවද කියලා සඳහන් වෙනවා ඉන් අනතුරුව එල් සැන ප්‍රකාශය සඳහන් වෙනවා. එමන මේ එල් එක්ක අපිට ප්‍රකාශ දෙකක් සම්බන්ධ වෙනවා එකක් සත් වෙලාදි ක්‍රියාත්ම කරන එක දෙවෙනුව අසත්්‍ය වෙලාදී ක්‍රියාත්ම කරන ප්‍රකාශ මේ විදිරඒ ප්‍රදේශ දෙකක් අඩංගුවෙනවා එ ටේටමටල මේ ක්‍රියාත්ම කරල බැලුවොත් අපිට බලන්න පුළුවන් මේ ක්‍රියාත්ම කරන විට මේ අගේ අනුව ඉස්සල්ල වගේම් බැලුවොත් ඩො මාක්ෝට යොදල තියෙන්නේ ඩොලමාක් සමානයි තියි න්න තමයි සඳහන් කළ තියන නමුත් මේ හතරී රඩා වැඩී නම් තමයි පාස්තක්ෂෑම් කියන ප්‍රකාශය ක්‍රියාත්නක වෙන්න එකන මෙන්න මේ ප්‍රදේශය අප ිස්සල විදියට බැලුවොත් මේ මේ කඩිෂන් එක සත්‍යය වනවනං විතරයි මේ ප්‍රදේශය ක්‍රියාත්මක වෙන්න එම නොවෙනව නං තමයි මේ එල්ස් පාටක්ට යන්න දැ මේ තියට වඩා තිය යන්න හතී රඩා විශාල වෙන්න නැහැ ඒක නිසා මේ අසත්්‍ය නිසා මේ ප්‍රදේශය ක්‍රියාත්මකවෙන්නේ නැති නිසා අපි එල්ස් කියනකොටසට යනවා ඒයන්නේ වන්න මේ ප්‍රදේශය ක්‍රියාත්මක වෙනවා. එමකින් සිදුවන්නේ එකෝෆෙල්ද එක්ෂෑයන්නෆෙල්ද එක්ෂම් යන්න දිස්වනෝ තිර. එතකොට අපිට පුළුවන් මේ කඩිෂන් එක සත්‍ය වෙන අවස්ථාවට ග ස්ටේටමෙන්න්ට ඒක සත්වෙන අවස්ථාාවයටය ති ප්‍රකාශය ියන්න පුළුවන් අසත් එ ව අවස්ථාවට ප්‍රකාශයක් ලියන්න පුළුවන් එකක් නෙවෙයි මේ ප්‍රකාශ ගැනාව කඩත් මේ අඩංග කරන්න පුළුවන් කෙසේ හෝ මේ සංගල වරහන් දෙක ඇතුළොත එය අඩංගු වියයුතුයි අගේම අසත්්‍ය ප්‍රකාශයටත් සංගලවරහන් දෙක ඇතුළොත ඔන්තරම් ප්‍රකාස අපිට ඇතුරත් කරන්න පුළුවන් වෙනවා මේ ආකාරය බලමු ඊළඟ වැඩ සටහන ක්‍රියත්ම ආකාරය අ බලමු ඊළඟ අවස්ථාව එ එ කියන මේ එල් අතරට එඉ යන ප්‍රකාසයකුත් අඩංගු වෙනවා එකේ අපේ සින්ටැක බැලුවොත් මුලිම කඩිෂනය තියෙනවා ඒඩිෂෙන් පස්සේ නැවතත් කඩිෂ එකක් යි අපිට දන්න පුළුවන් ඊට පස්සෙ තමයි එ සන්න තින් එකන්නේ පමමඉ යට තියෙන කඩිෂන් එක සත්‍ය නම් මේ ප්‍රකාශය සිද්දුවෙනවා ඒ සිදුවෙනවනම් මේ කාරයන් එකක්වත්යි නැවත හමවිනි නෑ ඉතිරින් එඩටනවා නැවත අවැලුවොත්ඉ කඩිෂන් එක යටතේ අසත්‍ය වුණුත් ඊරඟට අපි යන්නවා මේ පපි කේතය ක්‍රියත්මකනවිට එස යන්න සත් දිගෙල බන්නවා. එතන තින කඩිෂන සත්‍ය වෙනව නං මෙතන තියෙන ප්‍රකාශේත් ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙලා එියට යනවා අ එසේ ක්‍රියාත්ම වෙන්න නෑ. නැවතත් ඊඩඟ අවස්ථාව මේ කඩිෂන් දෙකම අසත්‍ය වෙනව නං අවා මේ තුංගිනි අවස්ථාව ක්‍රියාත්මක වෙනවා අ බලමු මේ වැඩසටහනත් ක්‍රියාත්ම කරලා කොහොමද එහි ප්‍රතිපලිය කියලා යන ටටට ටතේ ලියපු වැඩසටහක්ම හිතියෙන්නේ මේ ක්‍රියාත්ම කරන විට අපිට ගඩ යගසී යන්න පිරි ලබෙනවා දහෙමුම නේ කියලා බලමු දොල මාර්ක් සමානයි හැට යන්න මෙහි අන්තර්ගත් වෙලා තියෙනවා ඒකම ග්‍රේඩ් එක අපි දන්න නෑ එක සොයාගන්ඩ ඕෝනි ඒ හිස්තනක් විජට මෙහි ඉස්සල්ලම ආදේශ කළ තියෙනවා ඉන් පසුව බලමු මෙන්න මේ ප්‍රකාශය මොකදද වෙන්නේ දො මාක් හැත්ත පහටරඩා විශාලායෝ සමානයි නම් බ දැන්නවා ඒ සාමාතයක් ලබා ගන්න පුළුවන් ඉන්න අනතරුව එල්සිී මේක අසත්‍ය වෙනව නං ඒැන ැ ප ඇැත්ත පහඩා වැඩි නොවෙනවනං ඉඩ පසේ බලන්නවා ය හැට පහට වඩා වැඩිදි කියලා ඒ කියන්න අපිට මෙතන්ටනවට රැබෙන්නේ හැත්ත හතරයි හැට පහයි අතරා අගයක් තමයි මේ ලැබෙන ඒ න එවිට ග්‍රඩ් එක බී වෙන ත් අසත්‍ය වනවා නං අපිට ලැබෙන්නේ හැට හතරයි පනස් පහ යතර සංක්‍යාවක් එවිට සීයගේ අපිට ලැබන් ඒැන ග්‍රඩ එක සී වෙනෝ ඊටත් පස්සේ අපිට ලැබෙන්නේ පනස්හතරයි හතලියයි අතර සංක්‍යාවක් මෙන්න මේ ස්ටේට්මන්ට් එක ැන ඊඟ එ එකක ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ දී අපිට ලැබෙනවා ග්‍රඩ එක එස් කියලා එකක්වත් වෙන නැත්තන් තමයි මෙතටෙන්නේ. එහිදී ෆේල් වෙනවා ඒැන හතරියට වඩා විශලාය සමානත් නොන එකගැන් තිස්නමය වින්ද සිට තිස්නමය අතර සංක්‍යාවක් වනන තමයි F සලගන ලැබෙන් F වේඩින්න එක ලැබෙන්. අපි ලැබෙන උපතිබලය දිස්වන්න තමයි මේකෝ ස්ටට්මට තියෙන්නේ ඒ කෙලවරේ ජර් ගඩන් කියනවරිබල ජර් ප්‍රදාගතිෙන ඩොර ජියර් එහි ප්‍රතිඵලය අපිට මෙලෙස ලැබෙනවා දැන් අපි යොදාගත්තාගේ හැටයි ඒ කියන්නේ හැට මේ හැත පහටඩා වැරි නෑ හැටට ට පහටඩා වෙරි නෑ ඒම නම් මෙන්න මෙතන්ට තමයි එය ලැබෙන්නේ පනස් පහට වඩා වැඩි පනස් පහට වැඩී යන්න තමයි ස ප්‍රකාශසයක් වෙන්න නිසාතමයි ස කියන උත්තරේ රේඩින් එක පිල් ලැබෙන්න්නේ දි මේක ක්‍රියාත්මකුණාට පස්සේ නැවතත් මේ වැටසටහන ඉදිර ක්‍රියාත්මක වෙනි නැහැ එති නවතිනවා ගිහිල්ලා මේ අවසානය සංගල වහන් සියල්ල අවසානය තමයි ටට්මෙන්් එක අවසන් වෙන්නේ ඉන් පසුව එකෝ යන්න යටතේ මේ ජාරුල් ප්‍රතිල ලැබෙන අපි වෙනත් අගයක් ආදේශ කල බලමු මෙහි අසුව වගේ අගයක් ආදේශ කල බලමු ලැබෙන උත්තරය ම කක්දක අර පේනවා ඒ සාමාත්‍යයක් ලැබෙන තවත් අගේ අපි ආදේශ කළොත් අපි හතරිස් දෙකක් වගේ අගයක් එකදුවත් තරයමකද අපි ආත්‍රිෂ දෙකය දුවත් අපිට ලබාගන්න පුළුවන් එ සාමාත්‍යයක්තමයි ලැබින් මේ දෙට අපිට විවිධාගයන් ආදේශ කරාම අපිට ග්‍රේඩිංස් ලැබෙනවා හැබැයි මේකේ හොඩි අඩුවත් තියෙනවා අපි කියල නැහැ දෙසීයක් වගේගයක් වුණොත් මොකදවි දෙසීයක් එකදුවොත් එම ලකුණක් නෑන ලක්ුණ දෙන සීයෙන් දිකටත් එන්නේ ඒ ලෙසමයි එකත් ලැබ ඉති ඔබ උත්සා කරල බලන්න මේ වගේ අවස්ථාවක් තාව අලක්කන්නේ කොහොමද කියලාඒ ඔබට සකස්කාන පුළුවන් මේ ප්‍රෝගෑමේ වෙනස් කරලා ඔබට පුළුවන් ඒ වැරද්දාදාගන්න දෙසය තිබුණොත් අපිට කියන්න පුළුවන් මේය ලකුණක් නෙවෙයි අපිට විභාගක ලකුණ දීමක් නෙවී වැරදි අගයක් ඒගේම රිනාගයක් තින්නක් පුළුවන් රිනාගයක් හෙදුවොත් මෙතන්ට රිනාගයක් හෙදුවත් මක දෙන්නේ ඒත් ෆෙල් කියල ලැබෙයි රිනාගයක්ඒවාට ලකුණක් විදිරය යොදාගන්න බෑ. මේයාකාරරිින් මේ වැඩ සටහන ක්‍රියාත්ම කරන්න පුළුවන් අපි බලමු නියාකාරයෙන් ඊළඟ වැඩ සටහන් ක්‍රියාත්ම කරලා බලමු. අපි බලමු ඊළඟ වැඩ සටාන කොහොමදහඩං වෙලා තියන්නේ මෙහිදී අපි කිව්වා ඉසල්ලා මේ කඩිෂන ටේට්ම වර්ග හතරක් මේ හතරනි වර්ගයපි වල තියෙන ස්විච ස්විච් ස්ටේටමන්ට් එක කහොමද ක්‍රියාත්ම කරන්නේ එහිදී මේ සිින්ටක් එක වෙන්නේ ස්විච් ඇම්කිසි අගයක් එ විච් අියෝදනවා එහි අගේ කේස් ඇටති සඳහන්න එනවා ඒ අගේ පලවෙනි අග නං මොකදද සිදුවෙන්නේ ඊට පස්සේ ඒ අගේ දෙවිනි අගේ නං මොකද සිදුවෙන්නේ ඒ අවසානේ ඒ අග එකක්වත් අදාළවෙෙන් නැත්තං අවසාන අග යට තේ තියෙන ප්‍රකාශයන් සිදුවනවා මෙහිදී ඔබට දකින්න පුළුවන් බ්‍රේක්යි ප්‍රකාශයක් තියෙනවා අපිබලමු ඊළඟ වැඩ සටහදිී මොකක්ද මේ බ්‍රේක දන්නන්නේ ඇයි කියල මේ උදාරණයක් බලමු මේ වැට සටහන අපි ක්‍රියාත්ම කරීමේදී අපිට ලැබෙනවා මෙන්න මේවාගේ ප්‍රතිඵලයක් ේක් මෙහි මකක්ද තියෙන්නේවෙරිබල් ඇත්තියෙනවා මුලින්ම්ම ඩොජර් යන්නේ රෙඩ් එක ඕලෙවල් යටතේ තියෙන පන්තියක්. එතකොට මුලින්ම ස්විච් යටතේ සඳන්වෙන්න වෙරිබල් එකයි. ඒ වෙරිබල ඉතින ආගයන් එක ප්‍රයිමරි වෙන්න පුළුවන් එම ඇතන් ඕලල්ල වෙන්න පුළුවන් එම ඇතන් ඒලොල් වෙන්න පුළුවන්. එම අග ප්‍රමරි නංඒ පටවා ගකික්නශන්මකුට මේ විබාග තමයි කරන්න තින් ඕල් නං එහි සඳානනන්නේ තිරේ දිස්වෙන්යවා ල ීෝක්මන් දැන්ටත් අපි දකින්නේ එක ඒවගේම මෙහි ඒ එල්වෙන නං ජල්ක්ශ යයි තිරේ දිස් වෙනවා අපි ඒහක්වත් ගැන නැත්තං නොෝගවමට එක්සැමිනන් යන්න ති දිස් වෙනවා අපි බලමු අගේ ඔන්නම් වෙනස් කරලා වෙනත්තාගයක් ලැබෙනෝති කියෙන අපි ඒල් කරල බැලුවොත් මේගේ ඒ එල් යයි සඳහන් කළවිට අපි ක්‍රියාත්ම කල බලමු මම මේ ඒ ලිවුවට මේ පරසරන ගොුණ සෙව් කරේ නෑ දැන් අපි සෙව් කරට පස් වුව බලමු ක්‍රියාත්ම කල ඔබට පෙන්නුනවා බලාගන්න පුළුවන් ග් Gීල්ක්නන් යයි සඳහන්න්නනවා දැන් අපි නැවතත් අපි වෙනත්තාගයක් එකදුවොත් මෙ නැති අගයක් දුවොත් මේ සව් කර ම නවත ක්‍රියාත්ම කරන නෝ ගාම්ක් සමශන් ඇවට පේනව ඇති ස්විච් කියන මේ ටට්ම ක්‍රියාත්ම කරන විදි දන් ඒකම අපි කිව් බ්්‍රේක් යන්න මොකක්දවවෙන්න කියලා දැන් අපි ඕෝලල් ඉසල් ක්‍රියාත්මක වුණා ක්‍රියත්මකුණාට පස්සේ මේ ප්‍රකාශය වැඩ කරනවා මේ ප්‍රකාශය ක්‍රියාත්නක් වෙනවා ඉන්න අනතුරුව මේක දිගටම ගමන් කරලා ඒල් යටදි තියෙන ඒවත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් දැම් මේ වැඩසටහන් තියෙන විදියටඒ ඊට යට එකක් සෙල්ල ක්‍රියාත්මක වන්න පුළුවන් එය නවත්තන්නේ මේ බෙක් කියන ස්ටේටමට ඒ වගේ බ්‍රේක් හැමේඩිය හැම කේසයක් ඇටත අවසානයේ දියුත්තුයි ඉළඟ තාව වැඩ සටහම තියෙනවා මේ තියෙන්නේ අපේ ග්‍රඩන් එක කිව්වම මන වගේ අගයක් අපිට ලබාගෙන තියනවද මර්ක්වල්් කියලා ඉස්සල් අපි ලියපපු ප්‍රෝගෑම්මයක විලෝමයක් තහමි දකින්නේ මේයත් අපිට ඉක්මින් ක්‍රියාත්ම කරල බලන්න පුළුවන් මේ වැඩ සටනත් අපි ක්‍රියාත්ම කරල බලමු ප්‍රතිපලයම කදද කියලා මෙහි ග්‍රේනිග සී කෙල යදල තියෙනවා ඉස්සල්ල වගේම අපිට මෙහිදි ලැබෙන් ඕෝනේ මෙ පනස් පහයි හැටහතරයි කියන මේ උත්තරේ තම අපි ලැබෙන් නඕනෙ අනතුරුව පල් හැපිල්ට ඇන්න තිනක් තියෙනවා අපි ඉස්සල්ලා උදාාරගදි ම කිව්වා මේ ලකුණු Cයි බිද්‍ර ඇත නැතිවෙනයිට තමයි මෙන්න මේ ආදේශ කලති ඩිෆෝල්ඩ කියෙනාගේ අයි බලමු මේ ක්‍රියාත්ම කරලා මොකක්ද ඉන්න කිය පනස්පායි හැටතර අතරාගයක්ත් තමයි සීවට ලබන් සී කියන ග්‍රඩ්න තිබුණොත් අපි ඒ ගත්තොත් ඒ දුවත් මෙතන්ටි සව් කරා මෙතන ක්‍රියාත්ම කරොත් පාසිය ඇතරාකයක් වෙන්න්න ඕන මක්සලට ඒ ග්‍රෙරි එක ලැබින් මේදිර මේ වැඩසටහන ක්‍රියාත්ම කර ලබලන් පුළුවන් මේ වැඩසරන් සියල්ලම ඔබට අපේ අන්තර්ජාලයේ ජාති අධ්‍යාපනාතනයේ රිබ්වැඩවිය මෙහි තිබ එඩිකන් බැටිරියල් යටතේ තිබ අන්තිම මෙෙනු අයිටමක යටත පිට ලබෙන පිටුවේ ඉ දස එනම් විසිහත්වනිදා තිබුණු වැඩසටහනේ තිබුණු මමැටියස් අට මෙ ලබාගන්න පුළුවන් මේ තියන්නේ පෝගම් ටමල් කේතයන්සිල් මෙහි අඩංගවෙනවා එලෙසම මේ තියන්නේ සස් කේතයන් මෙහි ඔබ මේ කේතයන් ඩවන්්ලඩ් කළ තියෙන්නේ ලබාගෙන තියෙන තුන් සය විසිහය දෙනෙක් පමණයි. නමුත් ඔබ සියරු දෙනාට මේ කේතයන් අරගෙන මේ අපේ වැඩසටහන්ට පටන්ගන්න පෙර මේ පරික්සා කර අපේ වැඩසරන උපරේෙන් ප්‍රෝජන් ලබාගන්න පුළුවන් ඔබ මේ බලනොනන් ඒවගේ මේ වැඩසටහනේ අපි ක්‍රියාත්ම කර බැලූ වැඩසරන්සිියල්ලම කේතයන් අප මේ වෙබ්බඩවිය පිටුවෙහි අඩංගු එෙනවා ඒවගේම අප අනෙකුත් මීට පෙර විකාශනය වනු වැඩසටන්සිියල්ලම ඔබට බලාගන්න පුළුවන් ඒ අතවසුනානං ඔබට නරබන්න මේ වෙබ්බඩුවී මගින් ඔබට බලාගන්න පුළුවන් පස්පි අරතේ තියෙන පොටසරන් ගන්නලාවක් අපි ක්‍රියාත්ම කළ බැලුවෝ ඒ වැඩසටහන්න ඔබ නැවත නත්වට බාන්න පුල අපබට බ බඩ හරහා ැම නැතිනම් නාලිකායටතේ බලාගන්නක් පුළුවන් එසේ හෝ මේ නැවත නැත බලලා ඔබට මේ පපිගේේ තයන් ක්‍රියාත්මක නායුරු නිවරදිව ගෙනගන්න පුළුවන් වෙනවා එසේ ඉගෙනගෙන සූදානම් වෙන්න ඉතිරි වැඩ සටහන් පපි වල අපි නැවත පඩම් ඉයාදෙනවා මෝලි කරනු ඔබ හොඳින් අවබධ කරගෙන හොඳට ක්‍රියාත්මකණ පුළුවන්න් තමයි ඉතිරි වැඩසටාන් ඔබට සාත්ථකව ඉගෙනගන්න පුළුවන් වෙන්න. එනිසා මේ හොඳින් බලල අවුබධ කරගන්න එමනං අපිට නැවතත් පමසති හමනතුරු මේ වැඩසටහන් පයක්ෂා කරලා ඉගෙනගන්න නවත නැවතත් ක්‍රියාත්ම කරලා ඔබගේ වැඩසන නුත්ත සාධ අලුතෙන් නිර්මාණය කර ඔබ Pප යටතේ අලුතෙන් නිර්මාණ කරණක කෙසේ දැයි පරක්ෂ කර බලා හොඳින් ඒගෙනගැන සුව දනම් වන්න. එමන අපි ලබන සතියත් නැවත හම්මියෙමුආ පුවන්.